සත්කම් සඳහා ස්ථාවර අවමගාසු දැන් නවලෝකෙන් අමතන්න 0771 7017. පාලන මිලට සහල් අලෙවි නොකරන මහ පරිමාණ විමෝල් හිමියන්ගේ සහල් ගබඩා හදිසි නීති රෙගුලාසි යටතේ අත්පත් කරගෙන වෙළඳපොළට සහල් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී වෙළඳ අමාත්‍යවරයාට උපදෙස් ලබා දුන් බවට ජාතික පුවත්පත් කිහිපයක්ම අද වාර්තා කර තිබුණා. එවන් පසුබිමකදී අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් MDSP නියුන්හෙල් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් අද පොළොන්නරුවේ මහ පරිමාණ විමෝල් වෙත පැමිණියා. ඒ අනුව මෙම නිලධාරීන් කණ්ඩායම අද පෙරවරුවේ මහවැලි රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාට අයත් නිපුණ සහල් මෝල වෙත පැමිණ තිබෙනවා. මාධ්‍ය දැනුවත් කිරීමකින් තොරව එම මෝල වටලා තිබුණා. ඉන් අනතුරුව ඩඩ්ලි සිරිසේන මහතාට අයත් අරලිය සහල් මෝල් සංකීර්ණයේ වෙත නිලධාරීන් පැමිණියා. සහල් මෝල් සංකීර්ණයේ අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇති ආකාරයත් දක්නට ලැබුණා. ගොවින් පිරිසක් හා මහා සංඝරත්නය එම අවස්ථාවේදී මෝල් සංකීර්ණයේ ඉදිරිපිටට පැමිණ රජයේ මෙම ක්‍රියාදාමය දැඩි ලෙස විවේචනය කළා. අරලිය නිපුණ නිවුරත්න මෝල්ල තුන ඇතුළු මේ අත තමයි ගොයින්ගේ වීටික මිලදී අරගෙන වේරලා මෙයා කළා ගබඩා කළා සුරක්ෂිත කළේ. හාල් මිල රුපියල් 94 දෙන්න බෑ. මොකද ගොවියට 67 දෙනකොට ඒකට සමගාමීව හාල් මිල වැය දෙන්න ඕන. සම්මනාවට දෙකට 67 කරන කීරි තමයි නිකම් උඩට යනවනේ. ඒ මිලත් එක මේ වෙළඳපළ හැදෙන්න ඕන. ඉතින් ආණ්ඩුවක් විදිහට මේ වාගේ ත්‍රස්තවාදී ක්‍රියා කරනවා නම් හේවට මේ ඉඳ නැ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවතුල සාකච්ඡා කරලා පස්සේ විසඳ ගන්න. ඒ වෙනුවට මේ ක්‍රියාකාරකම් වලට ආවොත් අපි ඕන දෙකට ලැහැත්ති. කෙසේ වෙතත් මෙම ගබඩා සංකීර්ණයටද මාධ්‍යවේදීන්ට ඇතුළු වීමට අවසර ලබා දුන්නේ නැහැ. අනතුරුව නිව් රත්න සහල් මෝල් සංකීර්ණයේ වෙතද නිලධාරීන් පැමිණියා. නිලධාරීන් මෙහි පැමිණෙන අතරතුර නිව් රත්න සහල් සමාගමට අයත් ලොරි රථ 15කින් වෙළඳපළට යවමින් සිටි සහල් කිලෝ ලක්ෂ 3ක තොගයක් නිලධාරීන් භාරයට ගැනීමට යාමේදී උණුසුම් තත්ත්වයක් හටගත්තා. කෙසේ වෙතත් ගබඩා සංකීර්ණයේදී නිලධාරීන් කළ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ නිව් රත්න සහල් මෝල් ගබඩාව තුළ එවන විටත් වී කිලෝ මිලියන 41ක තොගයක් තිබූ බවයි. එමෙන්ම පසුගිය 6 හා 7 දින දෙකෙහිදීම වෙළඳපළට නිකුත් කර තිබුණේ සහල් කිලෝ 60,000ක් පමණක් බවද එහිදී අනාවරණ කරගෙන තිබුණා. මෙහිදී ගබඩා සංකීර්ණය පිටත රැඳී සිටි ස්වාමින් වහන්සේ සහ නිලධාරීන් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. අපි මේ බොහොම
බිංදු එදලා ඇවිල්ලා අපි හැදුණු මිනිස්සු. නමුත් රටේ නීතිය හදලා තියෙනවා ඒවා සියලු දේ විනාශ කරලා. ඉතින් දැන් අපිට කරන්න දෙයක් නැහැ මේ රජේ ගන්නව තීන්දු තීරණ වලට අපේ තීර සියලු දේවල් නැති වුණත් ප්‍රජාතන්ත්‍රවාදී නැති වුණත් රජේ ගන්න තීන්දු තීරණ වලට අපිට යටත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකෙන් හින්දා දැන් අද උදේ ඉඳලා ඇවිල්ලා පාරිභෝගික අධිකාරියෙන් ඇවිල්ලා දැන් මෙතන ආපු ගම අපේ ජනරාතුමා සද්ද දාලා තමයි තුමා පටන් ගත්තේ. ඉතින් එහෙම දාලා ඉවරලා පස්සේ මතන පොලිසියට බලය දීලා කියලා තියෙනවා. බලෙන් හරි පටවන්න කියලා. එමෙන්ම ලත්සහල් මෝල් සංකීර්ණයටද නිලධාරීන් පැමිණ තිබුණා. මහා පරිමාණ මෝල්වල සිදු කළ පරීක්ෂා කිරීමෙන් අනතුරුව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව අරලිය සහල් කිලෝ ලක්ෂ 4කට ආසන්න ප්‍රමාණයක්, නිපුන සහල් කිලෝ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක්, නිව් රත්න සහල් කිලෝ 1,75,000කට ආසන්න ප්‍රමාණයක් හා ලත්සහල් කිලෝ 75,000කට ආසන්න ප්‍රමාණයක් රජයට පවරාගෙන තිබෙනවා. මෝල්වල තිබී අද දින සහතික මිල යටතේ පවරාගත් සහල් තොග සතුස හරහා බෙදා හැරීමට සැලසුම් කර ඇතැයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල් මේජර් ජෙනරාල් MDSP නියුන්හෙල්ල මහතා ප්‍රකාශ කළා. ඒ අනුව අද දහවල් සතුස ආයතනයට අයත් ලොරි රථ එම ගබඩා වෙත පැමිණ සහල් තොග පටවා ගනු ලැබුවා. සංසිල්ක් ලොකු බෝතලේ සේදුම් වාර 30ක් රුපියල් 16ක ඉතිරියක්.